පාගෙන අද net fm බැලුම් ගලින් අපි කතා කරන්නේ. ඔව්. net fm බැලුම් ගල දීර්ඝ ගවේෂණයක ඉන්නවා ස්පා ගැන. ස්පා ගැන හරියට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. ස්පා වල ඉන්න අයට. ස්පා වලට ගිය අයට. ඒ අය තමයි දන්නේ ඇත්තටම ස්පා එකේ මොකද වෙන්නේ කියලා. ඒ නිසා චිරාන් net fm බැලුම් ගල අපේ ගවේෂණයේදී අපි ස්පා වල වැඩ කරන යුවතියන් එක්කත් කතා කළා. මීට කලිනුත් කතා කළා. මේ මෑතදීත් කතා කළා. net fm බැලුම් ගල YouTube channel එකට එන්න ඔබ. එහෙම අපි යුවතියක සමග කළ සංවාදයක් මේ දැනුත් ඔබට net fm බැලුම් ගල YouTube channel එකේ අහන්න පුළුවන් බලන්න පුළුවන්. මේ ඒකේ උද්ෘතයක්. ඔයාට හම්බුනේ නරකම කස්ටමර් කවුද? අපෝ කැම්පස් ළමයි. මොකක්ද එයාගේ අවුල? මං හිතන්නේ එයා ඔය සෑහෙන නරක ෆිල්ම්ස් එහෙම බලන කෙනෙක්. එයාට ඕනේ උනේ ඒ විදියට කරන්න. ඉතින් එහෙම එයා කියන හැම දෙයක්ම අපිට කරන්න බැහැනේ. එතකොට වැඩිපුරම එන්නේ තරුණ අයද නැත්නම් වයසින් වැඩි අයද? මට හම්බෙලා තියෙන ගොඩක් අය නම් ටිකක් වයසින් වැඩි අය. ඒ කියන්නේ වයස කීයක විතරයිද? අවුරුදු 60 70 වයස් වෙනවා. මේ ළඟදිත් එක්කෙනෙක් ආවා මේ එයා ඇවිද්දත් හරි අමාරුවෙන්, පඩි පෙළ නැගෙද්දත් හරි අමාරුවෙන්. මං හිතන්නේ අවුරුදු 75ක්වත් ඇති. එතකොට එයා ඇවිල්ලා වැඩිපුරම මොනවද ඉල්ලන්නේ? ඔය අපි ෆිල්ම්ස් වල දකිනා වගේ දේවල්. හා අපෝ නෑ එහෙම නෑ. ඒ කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙනවා. එයාලට වැඩිපුර ඕනේ ඔය අත ගගා ඉන්න, කතා කර කර ඉන්න. සමහරු වෙනවා මේ අපේ අතකින්වත් අල්ලන්නේ නෑ. පැයම ඔහේ කතා කර කර ඉඳලා යනවා. ඒ අතරේ මේ තව සමහරු වෙනවා ඔඩොක්කුවේ ඔළුව තියාගෙන නිදා ගන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. එතකොට ඔයා කැමති වැඩිපුරම කොයි වගේ ආයනවට? එහෙම එකක් නැහැ ඉතින්. අපි කරන්නේ රස්සාවක්නේ. කවුරු ආවත් අපි අපේ සර්විස් එක දෙනවා. දැන් එතකොට කොච්චර කාලයක් වෙනවද මේ රස්සාවට ඇවිල්ලා? මං ටිකක් අලුත්. දැන් සතිය 3-4ක් විතර ඇති. සාමාන්‍යයෙන් දවසට කස්ටමර්ස්ලා කීයක් එක්ක විතර ඉන්න වෙනවද? මේ දවස්වල නම් ටිකක් කස්ටමර්ස්ලා අඩුයි. මොකද සල්ලි ප්‍රශ්නත් ඇතිනේ. සාමාන්‍යයෙන් ඔය පඩි දවස් කිට්ටු කරලා නම් දවසට 2-3 දෙනෙක් විතර එනවා. හැබැයි සමහර දවස්වලට නම් එක්කෙනයි සමහර විට කවුරුද නැති දවසුත් තියෙනවා. ඔයත් එක්ක තව කී දෙනෙක් විතර මෙතන වැඩ කරනවද? මායි තව 6 දෙනෙක් ඉන්නව ඔක්කොම ගෑන් ළමයි 7ක්. කොහොමද මෙතන වැඩේ වෙන්නේ? එක එක විදිහට කස්ටමර්ස්ලා එනවා. සමහරු එයා හැමදාම ගන්න ළමයව හොයාගෙන එනවා. එහෙමනම් ඉතින් කෝල් කරලා කතා කරලා ඉන්නවද කියලා බලලා වෙලාවක් කියම දැනගෙන තමයි එන්නේ. එහෙම නැත්නම් සමහර කට්ටිය එනවා. ඒගොල්ලෝ සිලෙක්ෂන් ගන්නවා. ඒ කියන්නේ එතර මොකද්ද ඇත්තටම වෙන වැඩේ? ඒ කියන්නේ ඒ වෙලාවේ ෆ්‍රී ඉන්න අයව එයාට බලන්න පුළුවන් වෙනම පොඩි කැලලක් තියෙනවා. අපි එතන තමයි ඉන්නේ. ඉතින් එයා බලලා එයා කැමති කෙනෙකු තෝරගන්නවා. ඊට පස්සේ? ඊට පස්සේ ඉතින් එයා කැමති පැකේජ් එකට සල්ලි ගෙවලා අපේ සර්විස් එක ගන්නවා. ඒ කියන්නේ එක එක පැකේජස් තියෙනවා. ඔව් ඉතින් මේක ස්පා එකක්නේ. ඕනේ නම් ෆුල් බොඩි මසාජ් එකක් විතරක් ගන්න පුළුවන්. ඒකට නම් 3500යි වෙලාව පැය භාගයක් වගේ. එහෙම නැත්නම් ෆුල් සර්විස් එක ගන්න පුළුවන්. ඒකත් පැය භාගයයි නම් රුපියල් 4500යි. විනාඩි 40ක් වගේ නම් රුපියල් 5000යි. තව පැකේජ් එකක් තියෙනවා ෆුල් බොඩි මසාජ් එකයි ෆුල් සර්විස් එකයි දෙකම. ඒක රුපියල් 6000යි. වෙලාවත් පැයක් ලැබෙනවා. ওই විදිහට තමයි ඉතින් පැකේජස් තියෙන්නේ. එතකොට මේ ෆුල් සර්විස් එකක් කියන්නේ සම්පූර්ණ ලිංගිකෙක් වීමත්. ඔව්. හැබැයි අපි අනිවාර්යයෙන්ම කොන්ඩොම්ස් පාවිච්චි කරනවා. ඒක නැතුව නම් කරන්නේ නැහැ. ඒ කියන්නේ ස්පා එකක් කිව්වට ඔක ඇතුලේ ලිංගික ශ්‍රමයත් අලෙවි වෙනවා. ඔව් ඉතින් මේ දවස්වල ඒක කාටවත් රහසක් නෙමෙයිනේ. සමහර ස්පා ඇති, එහෙම නැති. හැබැයි මම දන්න ගොඩක් ස්පා වල නම් එහෙම තමයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? ඒ කියන්නේ ඒක පැත්තකින් ඒක නීති විරෝධී. අනිත් පැත්තෙන් සදාචාරාත්මක වේක විරෝධී. ප්‍රශ්නයක් නැද්ද ඒක? ඔව් ඉතින් කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒ අය කතා කරන්නේ නැහනේ අපිට තියෙන ප්‍රශ්න ගැන. දැන් ඩෙලිෂාන් මේ කතා කරපු යුවතියගේ කතාවෙන් පැහැදිලි වෙන දේ තමයි අය ස්පා එකක වැඩ කරන යුවතියක්. අපි අයගේ අනන්‍යතාවය හඳුනා ගන්න බැරි විදිහට කටහඬ වෙනස් කරලා තියෙනවා. උත්සාහ කරන්න එපා කවුද මේ කියලා හොයන්න උත්සාහ කරන්න එපා. දැන් එතනදී පැහැදිලිව කියවෙන දේ තමයි ලිංගික එකතු වීම, ලිංගික ශ්‍රමයේ විකිනීම කියන කාරණාව මේ ස්පා එක තුළ වෙනවා. අයගේ කතාවෙන් පැහැදිලි වෙනවා. දැන් මේ එක පැත්තක්නේ. තව පැත්තක් අපිට තියෙනවා කතා කරන්න. අපි එහෙමත් යුවතියක් එක්ක කතා බහ කළා මේ තවස්පාවල මේ ලිංගික ශ්‍රමයේ විකිනනමද කොහොමද ඒ කාරණා සම්බන්ධයෙන් අපි කතා බහ කළා ඩිලිෂාන් කොහොමද මේ දවස්වල බිස්නස් කස්ටමර්ස්ලා වෙනද වගේම එනවද අනේ නැහැ මේ දවස්වල නම් ඇත්තටම අද දවසටමත් එක්කෙන ආවේ ඊයේ කවුරුත් නැහැ දැන් වටේම ෆුල් සර්විස් දාලා තියෙන නිසා ඉතින් ඔක්කොම ඒවට තමයි යන්නේ ඇයි ඕගොල්ලන්ගේ ෆුල් සර්විස් නැද්ද අනේ නැහැ අපි කරන්නේ නැහැ ඒවා ඇයි ඒ දැන් හැමෝම කරනවා නම් ඕගොල්ලන්ටත් පුළුවන් නේ ඒක කරන්න
හැමෝම කරනවා කියලා ඉතින් අපිත් වැඩේ වැඩ කරන්න ඕනේ නෑනේ. ඉතින් අපි ලියාපදිංචි වෙච්ච ස්පා එකක්. ඉතින් ස්පා එකක මසාජ් කරන එක මිසක් සෙක් කරන්න කියලා ඉතින් අවසර දීලා නැහැනේ. අන්තිමට දැන් ඕවා කරා කියන්න කරාට පස්සේ ඉතින් උසාවි ගානේ යන්නයි ඉතින් පොලිසි ගානේ යන්නයි ඉතින් අපිට ඒවත් කරන්න වෙනවා ඊට පස්සේ. දැන් එතකොට ඔය අනිත් ඒවායි කරන්නේ පොලිසියෙන් ඒවා අල්ලන්නේ නැද්ද? මෙහෙමයි ඉතින් සමහර විට ඒගොල්ලෝ පොලිසිය වැල්ලන් ඇති ඉති. හැබැයි ඉතින් මේ ඔය මේ ඊයේ පෙරේද ඔය මේ බිගම් පැත්තේ මිස්පා ටිකක් වහලා දැම්මනේ. හරි. දැන් එතකොට ඔයාලා ගාවට එන කස්ටමර්ස්ලා ඒගොල්ලොත් ෆුල් සර්විස් ඉල්ලන්නේ නැද්ද? මෙහෙම ඉතින් ගොඩක් වෙලාවට අපි ගාවට එන්නේ පුරුදු කස්ටමර්ස්ලා. ඒගොල්ලෝ දන්නවා ඉතින් අපි ෆුල් සර්විස් කරන්නේ නැහැ කියලා. ඉතින් අලුතින් කස්ටමර්ස්ලා ආවොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එන්නේ කෝල් එකක් දීලා තමයි එන්නේ ඉතින්. ෆුල් සර්විස් ඕන කෙනෙක්ට නම් මේ වෙලාවේ අහනවා ෆුල් සර්විස් තියෙනවද කියලා. ඉතින් අපි නැහැ කිව්වහම ඒගොල්ලෝ එන්නේ නැහැ ඉතින්. හැබැයි ඉතින් කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඇවිල්ලා මසාජ් කරලා ගත්තට පස්සේ අපෙන් අහනවා අර අපෙන් ඉල්ලනවා ඉතින් අරව ඉල්ලනවා මේව ඉල්ලනවා මෙහෙම කරලා දෙන්න වෙයිද හොමානවා ඉතින්. කරන්න බෑ ගොම ඉතින් කස්සගෙන අපිටත් බැරලා කෑ ගහගෙන යන්නේ ඉතින්. හැබැයි ඉතින් අපිට ඉතින් ඕව පුරුදු හිතින් දැන්. ගණන් කොහමද? එන්ට්‍රන්ස් එක 1500යි. ඊට පස්සේ ඉතින් ගෑන් ළමයින්ට ටිප් එක තමයි ඉතින්. හරි ඩිල්ෂන් මේ දැන් අර අපි කිව්වා වගේ දැන් ඒ ස්පා ආයතනයේ එහෙම මේ ලිංගික එකතු වීම වෙන්නේ නැහැ. කියන්නේ යම් නියාමනයක් යටතේ සමහර විට හිමිකරුගේ කැමැත්ත මත ඒ නියාමනය තමන් විසින්ම ඇති කරලා පවත්වාගෙන ආයතනයක් වෙන්න පුළුවන්. දැන් එතකොට අපිට පැහැදිලි චිරාන් මේ දෙපැත්තක් තියෙනවා. ඔව්. කළු සුදු ඕනනම් අලු. සමහර ස්පා ආයතන ඔව්. ඒවා ස්පා එකක් විදිහට පවත්වාගෙන යනවා සම්භාහනකාරයක් සත්කාර කාර්යයක් තමයි ඒකේ සිද්ධ වෙන්නේ. ඔව්. හැබැයි සමහර තැන්වල මේ ස්පා කියන අකුරු තුනට මුවා වෙලා ඔන්න ලිංගික ශ්‍රමය අලෙවි කිරීමක් සිද්ධ වෙනවා. දැන් ඔක්කොම ටික එක ගොඩට දාලා තීන්දු තීරණ ගැනීම වැරදීනේ. අනිවාර්යයෙන්. ඔක්කොම ටික එක ගොඩට දාලා ඒ පිළිබඳ අදහස් පළ කිරීම වැරදීනේ. ඔව්. එහෙම කරන්න ගියාම තමයි රට පැටලෙන්නේ. එහෙම කරන්න ගියාම තමයි යා කරන්න ඕනේ ඔක්කොම වහලා දාන එක කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම කරන්න ගියාම තමයි ජනාධිපතිතුමා එක ස්ථාවරයක් දරනවා. තව පිරිසක් තව ස්ථාවරයක් දරනවා. මේ දෙක හැප්පෙන්න පටන් ගන්න එතකොට. මේක නිර්වෘල් කරගන්න පුළුවන් වෙන්නේ ඇත්තට මේකේ එක එක විදිහේ එක එක මාදිලියේ වැඩ වෙනවා කියන එක තේරුම් ගත්තු තැනින්. ඔව්. එතකොට සමහර ස්පා හරියට පවත්වන් යනවා. සමහර ඒවා වැරදි පාරේ යනවා. වැරදි පාරේ යන ඒවා හඳුනගෙන ඒවා හරි පාරට ගන්න ඕනේ එක්ක නැත්නම් ඔව් අහලා දාන්න ඕනේ. හරි පාරේ යන ඒවා ඒ හරි පාරේ යන දිරි දෙන්න ඕනේ. ඒවායේ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඕනේ. ඒ සඳහා මුලින් මේ පිළිබඳ ලියාපදිංචියක් ඕනේ. හඳුනා ගැනීමක් ඕනේ මෙතන මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා කියලා. දැන් සිල්ලර කඩයක් පවත්වාගෙන යන්නත් ලියාපදිංචියක් එපැයි. අනිවාර්යෙන්ම. එහෙම වුණාමනේ පුළුවන් වෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ගිහිල්ලා හොයලා බලන්න අර කියන කොන්දේසි සම්පූර්ණ කරලාද කියලා. එහෙම නැත්තම් කරන්න බෑනේ. බේකරියක් වුණත් හෝටලයක් වුණත් එහෙමයි. ස්පා එකක් වුණත් එහෙමයි. මෙච්චර කල් තිබ්බ අඩුව එහෙම ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හරියට තිබ්බේ නැහැ හොයාගන්න. හැබැයි ඕන දැන් එහෙම එකක් හැදීගෙන එනවා. ඔව්. එහෙම හැදීගෙන එනකොට අපි උත්සාහ කරන්න ඕනේ ඒකට අවශ්‍ය මේ නෛතික පසුබිම අදලා අවශ්‍ය අංශ මැදිහත් වෙලා ඒ නියාමනය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න.